Helloෝ ෆ්‍රරිs! back to my YouTube channel You Guy Watch Sandy Modes Lo. ඉතින් ආදරයෙන් සාදරීෙන් පිළිගන්නාවෙන ද වගේම ඔයාලා මගේ ශැනල්ලකේ අලුත්ම වීඩියෝ එකට. ඉතිං ඔන්න අද විශේෂයෙන්ම කතා කරන්නේ ඔබ පස්සුගේ දවස්සල මගින් විමසොපු තවත් කාරණාවක් සම්බන්ධව. එතින් ඒ මොකද කියල කියන නම් ගොඩාක්දනෙක් ඇහුව මගින් ඉතාලියයටට ඇවිල්ලා මූලික ජීවන වියදම කොහොමද කියනෙ ඉතිං ඒ සම්බන්ධව තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔබට අනිවාරෙන් මතක් කළ යුතුයි වීඩිය එක පටන්ගන්න කලින් මෙහි සඳහන් කරන යුරෝ එකක ආගේ වෙන්නේ රුපියල් ඉන්නං රුපියල දැන් දෙසේ විසියායටටක් වෙන යුරෝ එකක ආගේ වෙලා තිෙන්න්නේ එහෙමයි දැනට පවතින ගනන් අනුව තමයි ඔබ දැනුවත් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඒත් එකම දලවශයෙන් තමයි හරියටම සියයට අනුනමයක්ම මේ අනුව තමයි මෙහේ මිලානෝ ඇතුළසදී මේ සම්බන්ධව වියදම් සිද්ධ වෙන්නේ ඉතින් ඒ අනුව තමයි ඔබව දැනුවත් කිරීම කරන්න ඒත් එ එක මතක් කරන ඔබ තාම මගේ චැනල්ල එක සබස්ක්‍රයිබ් කරලන තම් මතක් ඇව සබස්ක්‍රයි් කරන්න ඔබට පුළුවන් වටිනා කියන වීඩියෝ මේ චැනල්ල එක හරහා බලාග ඉතින් එහෙනම් අපි මේ කතා බහ පටන්ගම් ඉතින් ඔන්න ඉතාලයේදී පවතින ක්‍රමයානු මෙහෙදි ගොඩාක්දුරට ඉස්සෙල්ලාම ආපුගෙනෙක්, මම දකිනාා ගොඩාක්වෙලාට තනි කාමරයක් අරගෙන ඉන්න ආඩුයි. ගොඩාක්වෙලාවට තනි ඇදක් අරගෙන ඉන්නවා ගොඩාක්ලලාට මමදක්කින්න ඉති මෙහිද ඒ සිිස්ටම් එක තියෙනවා. ඉතින් ගොඩක්වෙලාට මෙහේ ඉතාලි ඉන්න කට්ටිය රෙන්ඩ් කරනවා. එහම නැත්තන් කූලියයට දෙෙනවා තනි ඇඳ විදිහට ඒ කොහොමද. එතකොට කාබරේ ඔන්න ගොඩාක්දුරට හතර පස් දෙනෙක් ඉන්නවා. ඇදක් විදිහට තමයි ඒගොල්ලු රෙන්ට් එකට දෙන්න. එකන් ඒ විදිහ ත්තුොත් ඔන්න යුරෝ එකසේ පණහක් වගේ වෙනවා තනියන්ද. එකගාන එතකොට බිල්වලට අපි සහන්කරොත් ලයිට් සහ ගෑස් බිල් විදිහට එනවා. එති මේ ලයිට් ගෑස් බිල් දෙකම ඔන්න ගොඩක්දරට මාස දෙකින් දෙකට තමයියේනේ නමුත් ඔබට ගෙවන්ඩ වෙනවා මාසිකව. ඉති ඒ නිසා සඳහනකරොත් මේ දෙකම. තව දෙයක් මතකරන්න ඕනේ මෙතනද ඔන්න ොඩා කටි කරන්න ගෙදර පස් දෙනෙ කියන්න නම් පස් දෙෙනටම ගෑස්බිල් ඉන්ටරෙඩ්බිල් ලයිට් බිල් කියන එක පස් දෙනාට බෙදලා තමයි ගෙවන්ඩ වෙන්නේ. ඉතින් ඒක මතක්කරන්න ඕනේ එෙතකම ඒ විදිහට ගත්තව අපි දලාවශයෙන් හිතම ඔබට ලයිට බිල් සහ ගෑස්බිල් යුරෝ විස්සක් වෙනවා කියලා. ඉතිං ඒ විදියට ගත්තොත් එකසේ පණහයි විස්සක් වෙන ඔන්න ලයි්බිල් ගෑස්පිල් ඔබ ඉන්ටරනෙට අතව ගත්තොත් ඔන්න ඔබට අපිහිතමු යුරෝ විසක් තව ඇඩ්වෙනවායි කියලා. එත් එකම අපි ගමු අනිවාරෙන් ඔබ අනිවාරෙන්ම සිම එකක් ගණ්ඩ සිද්ධනවා. ඉතිං සිම්ම එකක ඔබට අනිවාරෙන් මෙහෙ තියෙනවා එක එක පැකේජවට සිම්. ඉතින් ඒ විදියට ගත්තොත් මෙ පැකේ ජනුව ගත්තොත් යුරෝ හතේඉදං. ගොඩා කොඩට යුරෝ පහලව දක්වා යුරෝ විස්ස දක්වා එක පැකේ තියෙනවයිති එහම ගත්තෝ අප අඩුම පැකේ්ක ගත්ත. යුරෝ හතක් විදියට ඔන්න ඔබට මාසිකව, ෆෝන් එකට යුරෝ හතක කාඩ්ඩ එකක් දාලා අපි කියම ඔබ පවත්වාගෙන යන තකට ඔබ ඒ සම්බන්ධව යුරෝ හතක් ඔබට යනවා. එතකොට අපි කෑම සම්බන්ධව ගත්තොත් කෑම ගොඩක් දුරට සතියට යුරෝ විස්සක් විදිහයට තනි කෙනෙක්ට මම සොඳහනක් කරන ඔබ කනබොන වියදම ඔ කෑම ගන්න විදිහයට වෙනස්වෙන් ඉඩ තියෙන නමුත් දලවශයෙන් ගත් හම යුරෝ විස්සක් සතිරයනවා එහම ගත්තෝ අපිකිීම යුරෝ අසුවක් වෙනවා මාසට කියලා. එති ඒ විදිහයට අරගන එතකොට අනිවාරයෙන් බට ගමනාගමනය සඳහා අනිවාරයෙන් ඔබ අනිවාරෙන් සීසනෙක් ගන්න සිදන හමැත්තම් ඔබට ටිකට් එකක් අරගෙන අන්නඩ සිදනවා ටිකට්ට ගන්න ුරෝ එකයි පණහක්වෙන්නේ මාසක ගොඩාක් ලාබමදේ මෙහි කට්ටි කරන්නේ අනිවාරෙන්ම සන් එක හදාගන්නක මෙහක කියෙන අබොනමන්තු එක කියලා ඒ හදාගන්නකති ඔබේ වයසත් අනුව ඒකත් ගාන වෙනසෙන අපි කියම යුරෝ තිස් පහක් කියලා ඉතින් යුරෝ තිස් පහක් එකතු වෙලා අපි කියමු දැන් සම්පූර්ණ ගාන වෙන්න කියී අදද කියලා කෝම එකතු වෙලා යුරෝ දෙසි අනු දෙකක් වෙනවා එතකොට හැට හයදස් පන්සේ හැත්තයක් වෙන රුපියල් වලන්න ඔබගේ මාසික වියදම. මේ එක්තරා අඩුම ක්‍රමයක් තමයි මං ඔබට මේ සඳහන්කරේ. අපි තවත් ක්‍රමතියෙනවා ඒ සම්බන්ධව කතා කරමු. ඉතින් මේ ඉතාලීද තවත් ක්‍රමයක් තියෙනවා මම දැකළ තියෙනවා. මාසක ගෙවල් කුලියටම ඔබේ බිලේත් කුලිය එක්කහු කරල එගළු සම්පූර්ණ ගාන විදියට යුරෝ එකසය හැත්ත පහක් දෙන්න කියලා සඳහන් කරනවා. ඉතිං අන්න ඒවාගේ අවස්ථාවකදි, ඔබට එහෙම අවස්ථාව කම්ුණුත් ගොඩක් ගදුරට යුරෝ එකසිය ඇත්ත පහත්ත එක්ක ඔන්න අභි කාලිින් එකතු කොරාවගේ කෑම බීම බියදමට යුරෝ අසුවක් සඳහන් කරලා එත් එ ඔබගේ සිම්මිකේ පැකේජකේ ගාන යුරෝ හතක් විදියට සඳහන් කරලා. එත් එක්කම මාසික ගමනාගමන සඳහා සීසන් එකේ ගාස්සු යුරෝ තිස්පාක් විදියට සඳහන්කරොත්. එක ඔන්න ඉන්ටනෙට් බිල ඔන්න මාසිකව ඔබට වෙනම එකතු නෝති යුරෝ විස්සක් විදියට අපි සඳහන්කරමු සම්පූර්ණ ගාන වෙන්නේ කියද කියලා. ඇතින් රුපියල් වලින් සඳහන්කරොත් ඔන්න හත්ත දෙදස් දෙසේ හැත්ත හයක් වගේ එනවා ඔබගේ මූලික වියද මෙහෙම ගත්තොත් එතකොට යුරෝවලින් ගත්ත ඔන්න ඔබට තුන් සය දාහතක්ක වගේ වෙනවා ඔබගේ, ූික වියදම මේ විදිහට ඔබට කාවවාහරි හම්බුනොත් ඉතින් ඉන්ටර්නෙට් බිල නැව හම්බුණනොත් කියකරි ඉතුරු කරගන්න පුළුවන් හැකියාවතියනවා තිං ඔබ හම්බෙන කෙනා නුවත් ඉන්න නවා තැන් පහසුගම දෙන කෙනා අනුවත් ඔබට මේ ගනම් බිමින් වෙනස් වෙන්න පුළුව. ඉතින් ඒ අපි කලිින් සඳහන් කරපු එකසේ හැත්ත පහ කියන ගානට බැරිවෙලාකත් ඔබ ඉන්ටනෙට් සහිතව. එත් එක්කම ගෑස්බි් ලයිඩ් බිල්ලේ හැම බිලක්ම එකතුව එක එකසිය හැත්ත පහක් වෙලා ජීවන වියදම අපි හැදුවතින් කෑමබීම සහ. ඔබගේසිම්ම එකේ පැකේද්ජකට එතකොට ගමනා ගමනය පහසකං ඔය ඔක්කොම එකතු කරලා වෙන්නේ යද්ද කියලා කියනවනන් දෙසි අනු හතක් වෙනවා යුරෝවලින්න්නං අපි බාලමු දෑන්. රුපියල් වලින් කී අද කියට හත්දාස් පන්සිය හැත්ත හයක් වෙන ඔබගේ ගාන එතකොට රුපියල් වලින් මාසිකවියදම ඒ විදිහට. ඉතින් අපි කතා කරමු තවත් ක්‍රමයකට මේ සම්බන්ධම තවත් විදික්‍රම තියෙනවා. ඉතින් ඒ විදිහට එකක් එකක් කැර ඔබට. සඳහන් කරන්නම් මොනවගේද ගණන් වෙන්න කියලාියං ඊ ළඟ ක්‍රමීට. ඉතින් ඔන්න ඉතාලිය පවතින තවත් ක්‍රමයක් තමයි එක කාම්බරයේ දෙන්නෙක් කින්නවා. ඉතින් ඒ දෙන්නෙක්ට බෙදලකාම්බරේ දෙනවා ඇඳවල් දෙකයි තියෙන්න්නේ. ඉතින් නේවගේ අවස්ථාවකදි ගණන් සටහනක්කරොත්. ඔන්න කාමරේ ඒ විදිහට බෙදාගෙන ඉන්න අනම් ඔබගේ ගාන ගොඩක් දුරට යුරෝදශීයක් විතර වෙනවා. එතින්ගේ යුරෝධදසිය ගානට අපි කාලින් සඳහන්කරපු ගනන් එකතු එකතු කරලා බැල්වෝතින් යුරෝ අසුවක් ඔබේ කෑම වියදම මාසික වියදම විදිට එතකොට ඔබගේ සිම් එකේ පැකේජකට යුරෝහතක් විදියට මාසිකව එතකොට එත් එක්කම ගැත්තොත් බල් ඔබට කලින් සටහන් කරාගේ යුරෝ විස්ස විස් අපි කියමු විස්සක්. යිඩබල් සහ ගෑස් බිලට ඔබට එකතුව ඇවිිල්ලා එත් එකම ඉන්ටරනට් බිල බ යුරෝ විස්සක්කුණො තොබේ ගාන එහෙමනත්තං අපි කියෙමු තව මේකට එකතු ෙන්න්න ඕනේ ඔබගේ ගමනා ගමන පහසකමමානනිවාරංගේ. ඒ ටික ඔක්කුමත් එක්ක ඔබගේ සම්පූර්ණ වියදම වවා යුරෝතුන්සේ හැට දෙගක් එතකට අපි බාලම රුපියල්වලින් න්නම් ඒ ගාන කියන් ව ියල්වලින් ඔන්න අසු පන්දාස් දෙසිිය තිස්සායක් වෙන ඔබගේ මාසික වියදම මේ සියලු කරුණු එකතු උනහම ඒ වගේ ගානක් වෙන රුපියල්වලින් න්න යුරෝවලින් සඳහන් කරාන කලින් සඳහන්කරගේ යුරෝතුන්සේ හැට දෙගක් වෙන. එතකට ඔබ සතුව මාසිකව තිබිය යුතුයි ඒ විදි හටනම්. යුරෝතුන් සය හැට දෙක් ඉතින් එහෙනම් අපි දැන් කතා කරමු තනිකාමරයක් ඔබ ඉතාලියට ඇවිල්ලා ඔන්න ඔබගේ මූලිකව ඔබ තනිකාමරයක ඉන්න කැමති කෙනෙකුට ඒ සම්මන්ධව ගනාංකොයි වගේද වෙන්න කියලා. ඉතිං ඔන්න තනිකාවරයක ඉන්න කැමතිකෙනෙකුට ගොඩක්දුරට මෙහේ ශ්‍රීලාංකිකේ ආතරේ මං මේ කියන ොඩක්දුරට ඔට මේ සියලුම කියන ගණම් ගොඩාක්දුරට ඔබට ශ්‍රීලාංකික නිවසකය ගැන ශ්‍රී ලාංකික කවරු අරි මෙහෙ නවාතැන් පහසුකම් දෙන කෙනෙක් ගණන් තමයි මං ඔබට සඳහන් කරන්නේ ඉතාලි තැන්වල මීට වඩා වෙනස් වෙන්න පුළුවන් ඉතාලි ගෙදරකනං. ඉති මේ සඳහන්කරන්නේ ශ්‍රී ලංකිකයෝ නවතැන් අරං ඉන්න ගෙවල්වල ඔබට කුලියට දෙනකොට කොයි වගේද කියෙ ඉති එහෙම ගත්තවො තුන්න කාම්වරේක, ඔබට කාබරයක් කූලියට දෙදදි ගොඩාක් දුරට යුරෝ හාඩසියත් හාර්සිය පනහත් අතර ගණන්වලටයනො. ඉතින් මම ඉසල්ලාම සඳහන් කරන්න යුරෝ හාර්සියක් වෙලා. ඔබගේ කෑම වියදම යුරෝ අසුවක් වෙලා ඒත්තකම ඔබගේසිම්මිකේ පැකේජ්ජකේ වියදම කලින් සඳහන්කරාවගේ යුරෝහතක් ඔබ අඩුම විදිහ පැකේද්ජකටගිය උත් එෙන්නේ වගේ වෙලා. ඒත් එම ඔබගේ බිල් අපි කිවගේ ලයිට් බිල් ගෑස් බිල් දෙකම යුරෝ විසක් විදියට සඳහන් කරලා. ඉන්ටනෙට් බිල යුරෝ විසක් විදියට සඳහ කලලා ඔබට ගමනාගමන පහසුකම් සඳහා යුරෝ ති ස්පාක් විදියට සඳහන් කරලා. ඔන්න ගාන යුරෝ පන්සයේ හැට දෙකක් වෙනවා. ඉතින් ඒක අපි රුපියල් වලින් ගත් තො එක අක්ෂ විසි අට දස් එකසිේ තිස්හයක් වෙන ඔන්න රූපියල් වලින්න්නම් ඔබගේ මාසික වියදම. මේ සම්බන්ධ වෙතකොට ඔබ කාවරයක් අර ඉන්නකොට ඔබට ගොඩදරට වියදම කලින් එක් බලද්දි ගාන වැඩිවීමක් වෙනවා. එකොට ඔබ බොහොම කල්පනාකාරීවෙෙන්න්න ඕන එන්නේ. වගේ අවස්ථාවකද ඔබගේ මූලික මාආපුගම්මම වියදම වගේ අවස්ථාවකද ඔබට සමහරවිට දරන්න බැරිවෙන්න පුළුවන් දරන්න පුළුවන් වෙන්නත් පුලන් ඔබ සතුයි ඔබ ගන්න තීරණයේ මොකක්ද කිය. ඉතිරි දැන් අපි ගම යුරෝ හාර්සය පණහක් විදියට කලින් සඳහන්කරපු ගානයේ අපි සඳහනක් කර කීයක් වෙනද කියල සම්පූර්න. අපිල්ම යුරෝ හාර්සය පනහක්පුුණොත් ඔබේ කාවරේ හුලිය. එතකට ඒත් එම ඔබට කෑමවියදම යුරෝ අසුව අග්‍යියොත් මාසිකව ඒත් එකම ඔබට යුරෝ හතාගියොත් ඔබේ මාසික පැකේද්ජකට සිම්මිකේ. ඒත් එ එකම ඔබගේ ගමනා ගමන පහසුකන් සඳහාබට යුරෝතිස් පහංගියොත්, ඒත් එක්කම ඔබට බිල්වලට සියලුම බිල්වලට එකත යුරෝ හතලිහ ගියොත්, ඔන්න ඔබට සම්පූර්ණ ගාන කියයක් වෙනවද කියල සඳහන්කරනවා න යුරෝවලින් හයිසිය දොලහක් වෙන පියල්වලින් න්නං ඔබගේ ගාස්වයෙක් ලක්ෂ තිස් නමදාස් පන්සිය තිස්හයක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමා ඔබගේ මාසිගවියදම වෙන්න මේ දෙවිදිහකට තමයි ඔබට සඳහන්කරේ. මොන වගේ වෙනවද කියල. මේ වෙද්‍ය ඔන්න කාටහරි දැනගණ්ඩු උමනාවත් තියෙනවන මම සඳහන් කරනව එතනින් හාට. සම්පූර්ණ ගේයක් රෙන්ට් එකට අරං ඉන්නකොට මිලානොවල කොයි වගේ ගානක් වෙඩ පුළුවන්ද. ඒ වගේ වියදම ඔබගේ මාසිව කියක් න්න පුළුවන්ද කියෙක තමයි දැන් සඳහන් කරන්න යන්නේ ඉතින් මේක ගොඩක්දුරට ලොකු කෝස්්ටයක් වෙන ඔබට මූලිකව දරන්න බැරි ගානක් වෙනවා. ඔබ ආපුකමන් ඔබට රැකිියාවක් හොය තත්ව තිතුබරොත් කියටවත් ඔබට මේ මුදල දරාගත නොහැකි ගානක් වෙන. නමුත් මම සඳහන් කරන්න ඔබගේ දැනුවත්වීම පිණිස. ගේද කියයි කියම ඔන්න ඔබට හම්බෙනගේ යුරෝ අටසීයක් විදියට අපි සඳහනකරොත් මාසිකව කුලිය යුරු අටසියක් විදිර ිලානොවල අටසිෙන් උඩ තමයි ගොඩාක් දුරට ඔබට ිලානො ඇතුළතද ගේවල් ඔබට හවා ගන්න පුළුවන් වෙන්නේද යුර අටසසියක් විදිර සනාංකරොත්. ඔබට ඒ වගේ ගයක් ගන්න කොට කුලියට ගන්න කොට ඔබට අනිවාරෙන් කෞ්සිියෝණ එකක්ති යන්න කෞ්සිියෝන කියන්නේ ට මාස තුනක. ගෙවල් කුලිය ඔබට අනිවාරෙන් තැම් පතුවක් කරන්න සිද්ධ වෙනවා ඒ ගොලොත් එක්ක ඉති ඒ ඒක ගාන ගත්ත හම දෙදස් සාර්සියක් වෙනවා ඒ ගාන දෙදස් හාර්සියක් වෙනවා. එතකොට ඔබේ ඒත් එක්ක ඔබ මාසික කුලිය දෙන්න ඕනේ එතකොට ඒක යුරු අටසීයක් වෙනවා. එතකොට අපි ගමු ඔබගේ දැන් බිල් ඔන්න ට මීට වඩා ගොුණක් වෙනස් කලින් ඔබට සඳහන්කරේ කට්ටියත් එක බෙදිච්ච බිලක් සම්බන්ධව දැන් සඳහ කරන්නේ ඔබට තනීෙන් ගෙවන්ඩ එන බිලක් සම්බන්ධව. ඉති ඒ විදියට ගතාම ලයිට් ගෑස්බිල් අපි සඳහනක් කරමු යුරෝ එකසේ පණහක් විදියටට අපි දලා වශයෙන් සඳහ කරම ට එකසේ පණහක බිලක්යනවා ලයි් බිල් ගෑස් ිල් දෙක ඉන්ටනේ බිල බට යුරෝ හතලියයක්යෙනවා. කොට අපි මේත් එක්කම එකතුවක් විදිහයට ගත්තොත් ඔන්න අනිවාරෙන් ස්පේසිෙකොන්දු මිනිාල කියලා ඔබගේ මේ නිවාස සංකීර්ණය තුළ ඔබට අනිවාරෙන් අමතර ගාස්ුවයක්ක් යුරෝ සීයක් ඊට වඩා යුරෝ දෙසිිය දක්වා යනවස්ථාතියන ඒ වගේ ගානකි වන්න වෙන්න පුළො මම සඳහනක් කරන්න අඩුම විදියට ඔ යුරෝ සීයක් ගිහිල්ල. ඒත්කම ඔබගේ ගමනා ගමන පහසුකම සම්දහා ඔබට යුරෝ තිස් පහගිහිල්ලා ඒත් එකකම සිම්ම එකේ පැගේ්චකට ඔබට යුරෝ හතක් විදියට ඒත්කම ඔබගේ කෑම සම්බන්ධ වියදම යුරෝ අසුවක් විදියට සඳහනක්කරොත්. මේ සම්පූර්ණ එක ද සයිසිය දොළහක් වෙනවා. මේ කියන්නේ අර මංකාලින් කියපු තැම්පතුවත් සමග එකතුව තමයි කියන්නේ එතකොට ගල ලක්ෂ විසිතුන්ද ස් පන්සියේ තිස්හයක් වගේ ගානක් වෙනවා. ඇතකොට ඔබට ඔබගේ මාසික වියදම. නමුත් මේ සඳහකරේ කෞසිියෝනය එකත් එක්ක එක මාසිකව ඔබට තැම්පත් කරන්න වෙන වියදමත් එක්කම තමයි මම සටහන් කරේ මස තුනක ගාස්ුවත් එක්ක. ඉති ඒ සම්බන්ධව ඔන්න ඔබ දැනුවත් කරයිඉන්නේ. වගේ ගානකට ඔබට මූලිකවම යනඒක තේරුමත්ක් වෙන ගොඩාක් කල්පනා කරලා ඔබගේ ීවන අඩුම වියද මේ ඉඳල ඔබ ඉහල තැනකට යනේක තමයි ඔබගේ. හොදමදේ වෙන්නේ ඉතින් ඒ ඔබ ස්ථාවරයකට ආවයම් පස්සෙ ඔබ හොඳ විදියට වියදන් කරන්න පුළුවන් ඔබට ඉති මූලික වියදම ඔබට අඩුව වියදංසරණ තරමට තමයි සුදුසු වෙන්නේ. ඉතිං ඔබගේ හිත විමසන්න පුළුවන් ඒත් එක්කම වාහනයක් ඔන්න ගන්න අනං ඉතාලිය මොන වගේද මොනවගේ ගණන්ද වෙන්නේ කියලා ඔබගේ හිත විමසනවනන් ඒ සම්බන්ධවත් මම් පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයියන්නේ. ඉතින් ඔන්න මම දැන් සටහක් කරන්නේ ඔබට වාහනයක් ඔන්න මෙහෙ විදිහට ගත්තොත් ඔන්න අවුරුද්ධ පරණ වාහනයක ගොඩා අදුරට ගනන් අඩු වෙනවා ඉතින් ඒම සඳහනක්කරොත් ඔන්න කිය අවුරුද්ධ දිදස් හතර වාහනය ඔන්න යුරෝෙක්දහස් පන්සියක් වගේ වාහනයකදී ඔබට අපි කියමු පසාාජ්‍යක විදරයට තිෙන ඔබගේ නමට හරවන්න යුරෝ පන්සිියයක් ඇඩුවෙන ඇතොට එෙක්දස් පන්සිීයි වාහනය තකට සාජයකට පන්සිී අයි ඔබගේ නමට හරවා ගැනීමේ දී ඒකත් එක් එතකොට ඔබට මූලික ඉංශුරන්සකේ ගාස්සූ විදියටට යුරෝ එක්දස් දෙසක් වගේ මුදල කෙනවා ඉංශුරන්සකට එකින් එකට අනුව වෙනස් වෙනවා. නමුත් මේ අනිවාරෙන්ම ඔබගේ පලවෙනි ඉංශුරන්සක ඉතාලියයට ඇවිල්ල දාන අනිවාරෙන් ලොකු වියදමක් වෙන හේතුව තමයි ඔබ පලවෙනි පාරයිශූරන්සක ගන්න ඔබ ්‍රයිවිංග ලංශෂන් මෙහේ ඩ්‍රයි් කර කියලා බ අවරුද්දක් විතර පරණුණයන් පස්සේ ඔබ. ගාස්ව මීට වඩා ඉංශුරන්සකේදේ අඩු වෙන අවස්ථාතියනවා ඉතින් කොහොම නමුත් ඉතින් අපි ඒවිදයට දලවශයෙන් සඳහන්කරොතෙක් දස් දෙසයක් පෙන් ඔබගේ ඉංශූරන්කගේ ගස්ව පලවෙනි ඉතින් මේ ඔක්කොමත් එක්ක එකතුව තුන්දස් දෙසීයක් වෙනම සම්පූර්ණය එකතුව යුරෝවලින් න අපි බලමු රුපියල්වලින් නම් මේ වාහනේ ගස්ුව ඔක්කොමත් එක්ක ඉංශුරන්සේ එතකොට තමන්ගේ නමට හර්වනයක වාහනේගා ස්ුව මේ උක්කොමත් එක්ක රුපියල් වලින් කීගක් වෙනවද කියල සඳහන. ත් ලක්ෂ විසින අමදාහස් හයසියක් වෙන රුපියල් වලින් ඉතින් ඔන්න නොේවගේ මුදලක් තමයි වෙන්නේ වාහනයක අපි කියමු අඩුම විදිහට මේ සඳහනකර ඉති මීට වඩා අඩුව වාහනය කම්මෙන්ඩක්පුොලන් ඉටඩා වැඩිවාහන ගොඩක් තියෙන ඉති අවුරුද්ධ පණ න්න පරණ වෙන්න වාහනවල ගනන්. අඩුව වෙනවා ඉතිං ඔබට නමට හර වඩ ගාන අනිවාරයෙන් පන්සීයත්හ ඇසියක් අතර ගානක් කියන්න පුළුවන්. ඉතින් ඒක අනිවාරය එත්තකම ශූරන්සක ඔබ පලවෙනි පාර්ධාන නිසා අනිවාරෙන්ඒ මං සඳහන්කරපු ගාන අනිවාරෙන් යනවා. ඉතින් ඒ වගේ විදිහයට තමයි වෙන්න ඔබ වාහනයක් ඔන්න ගන්න හිතන් ඉන්න කෙනෙක්කින්නානං ඇවිල්ලා මුල දිම කරන්න ඉන්න කෙනෙකුට තමයි මන්ගේ දැනුවත් කිරීම කරේ. ඉතින් ඔන්න ඔයේ විදිහයට තමයි ඉතාලයේදී ඔබට ඇවිල්ලා මමුල් කාලේදී වියදක් වෙෙනති ඔබ මොන තැනට දෙන්නේ මොන දේට දෙයන්න කියනෙකෝ බනිවාරයෙන් තීරණය කරන්න මූලිකවම මමහිතන්නේ ඔබ පොඩි තැන්නේේ ඉදං උඩට යනක තමයි සුදුසුවවෙන්නේ හේතු ඔබ ගොඩක් ගබරට ලංකාවදන් ඔන්න ලොකු වියදමක් දරලා එනකෙනෙකුට මෙහිදී ඇල්ලා සවයි වෙන්න අමාරුයි ලොකු දේවදලට යන්න අමාරයිඉතිං ඒක නිසා. මේ තියන ඔප්ෂන් විදිහට දේවල් තමයි මං එකින් එක ඔබට සඳහන්කරේඉතින් මේ මිලානො ඇතුළෙ ගනන් තමයි ගොඩාක් මම ගණන් සඳහන්කරදදි මෙහහි පවතින ගණන් තමයි මංකිවූේ ති මේත්තක ගත්තාම ගොඩක් පහලට යනුකොට මලානු වලින් පහලට ඒකැනේ නාපෝලි වගේ පැතිවල ජීවත් වෙන කට්ටේඉන්නා මීට වඩා වියද මාඩුයි ජීවන වියදම මෙහෙ සිටි සෙන්ටක හින්දා ගොඩක්ග්‍රොට ටික් වියදම වැඩි. ඉතින් කොහම නමුත් ඔන්න ඒවගේ වියදමක් තමයිවෙන්න ඉතිං ඔබ දැනුවත් උනයි කියල මම හිතනම් මේ සම්බන්ධ විතින් ඔබ අනිවාරෙන්ම මේ සම්බන්ධව ඔබගේ අදහස මොකක්ද කියන එකත් කමෙන්ට් එකක් දෙන්න. ඔබට ප්‍රෝජනවත් වෙන වද කියනෙ එක මතක් කරල කමෙන්ට කරන්න ලයික එක දෙන්න. ඔබ දන්න මිතුරෙකුට හෝ මේ සම්බන්ධව දැනුවත් ම අවශ්‍යනං අනිවාරෙන් ඔබ සම්බන්ධව ඔබගේ යාළුවට ශයා කරන්න එත් එකක මතක් කරන මාතෙක් කර ඇඳදි ැහිටින්න. ඔබට පුලුවන් වටිනා කියන වීඩියෝ නරමන්න ඉතින් මගේ අවසාන වීඩියෝ දෙහේදදි මං ගොඩක් ඉන්ෆෝර්මේෂන් සම්බන්ධව ඉතාලිය ඔබ ලට සඳහන්කරා මකද ගොඩාක් දෙනෙක් මගින් විමස පු නිසා ඉඒ මොනෝද කියල ඔඋඩ පුළොන්මගේ ානල්ල එක හර හබලා ගැන දෙකරේත්තෝ ෆ්ලසි කියන දැනට එන්න තියෙන සාකච්ඡා මට්ටමින් පවතින වීස එකක් සම්බන්ධව කතා කරලා තියනවාඒත් එකම ඉතාලි රැකියාවස්සා මොනවගේ ද කියනකත් ඔබට මම දැනුවත් කරා වැටු මොනවගේද මොනවගේ රැකියාවල් වලටද. වැඩිපුර ගිවන්නේ කියන එක මම සඳහන කර ඉතින් ඔබලට පුළුවන් අනිවාරෙන්ම ඒ සම්බන්ධව දැනුවත් වෙන්න අ වශ්‍යනම් මගේ වීඩියෝ නරමන්න. ඉතින් අවසාන වශයෙන් මතකරන්න නල සස්ක්‍රයිප් කල බෙල් බඩ්න්නේෙ ඔබල තිබො ඔබ පුුවන් ගේ ීඩියෝස් එවලේම නරමන්න ඉති මාතක රැදි හිටින්න කියලා ඉල්ලනම් මේගේම ආදරෙක් එහෙනම් යාලහැ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන.